දැන් කොහොමද මේගොල්ලෝ රටේ සංවර්ධනයට දායක කරගන්නේ කියන ප්‍රශ්නේ තමයි ඊළඟට ඇති වෙන්නේ. මොකද මේ රට දාලා ගියාට පස්සේ දාලා ගියාමද දැන් පෞල් පිටින් යනවා දරුවොත් අරගෙන යනවා. ඊට පස්සේ අපේ රටට කිසිම දායකත්වයක් ඔවුන්ගෙන් සැපයෙන්නේ නැහැ. නමුත් නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනයේ මේ සියලුම පහසුකම් භුක්ති විඳලා අපේ රටට යමක් දෙන්න ඕන කාලේ තමයි මේ යන්නේ. මේ ගැන ලොකු මාතෘකාවක් එළියේ තියෙනවා. ඔබ ජාතික මෙහෙවර නරඹන විශේෂ කොට සලකන එහෙම නැත්නම් මේ ගැන හිතන මතන යමක් වෙනස් විදිහට දගෙන පුද්ගලින් විදිහට දාන්න. මේ ගැන අපි කොහොමද විග්‍රහ කරන්නේ? මේ ළඟදී වෙනත් වෙනත් ස්ථානයකදී අපේ සාකච්ඡාවකදී එක තරුණ විදේශගත වෙලා හිටපු හැබැයි දැන් ලංකාවේ ඉන්න කෙනෙක් කියපු දෙයක් මට මතක් වෙනවා. ඔහු පකිස්තානයේ තමයි තමන්ගේ වෛද්‍ය උපාධිය කරලා තියෙන්නේ. ඒතර පකිස්තානයේ දිගටම පකිස්තානයේ සිග්නිෆිකන්ට් ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් කමියුනිටි එකක් ඉන්නවා. දැන් ඔහු කියනවා දැන් අපි කැමති ලංකාවට එන්න, ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න. අපිට එහෙ රටවල් වල ඉන්න කැමති නැහැ. නමුත් ලංකාවට ඇවිල්ලා අපේ ජොබ් එක ආපවපාරක් හරියට කරන්න යන මෙහි ගොඩාක් එක්සෑම්ස් තියෙනවා, ගොඩාක් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ලංකාවේ ඉගෙන ගන්න, උපාධි ගන්න පිරිස නිදහස් අධ්‍යාපනයේ මුදල් ඒගොල්ලෝ කියලා තියෙන තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරලානේ. ඒගොල්ලෝ කැමති නැවත ඇවිල්ලා රස්සාවල ආරම්භ කරන්න. හැබැයි මෙහි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත පිරිස රට යනවා. ඒගොල්ලොන් රට යාම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ආපහු එන්න ගියාම අපිට රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. දැන් මේ තත්ත්වය අපි හරි කල්පනාකාරීව ඇත්තටම තේරුම් ගන්න ඕනේ. මොකද අර ඔබ කිව්වා වගේ මොන වගේ දායකත්වයක්ද මේ පිරිසට දක්වන්න පුළුවන් වෙන්නේ කියලා. අපිට ට්‍රැඩිෂනලි සම්ප්‍රදායිකව තියෙන අදහස තමයි විදේශගත සංක්‍රමණිකයින් අපි අද කතා කරන්නේ, විශේෂයෙන්ම ස්ථිරපදිංචි ඉන්න කට්ටිය ගැන. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ ප්‍රජාවම ඉතාම පොහොසත් ප්‍රජාවක්. කියන්නේ එක රැයින් ලංකාවෙන් ගියා කියන්නේ එක රැයින් ඒගොල්ලෝ පොහොසත් වෙනවා. විශේෂයෙන්ම දෙමළ ඩයස්පොරාව ගැන අපිට අදහසක් තියෙනවා. ඒගොල්ලෝ මල්ටි මිලියනියස්. දැන් මේවා ඇවිල්ලා ටිකක් අර මේ ඒ තරම ඇත්තම නෙමෙයි. ඒ කියන්නේ එහෙම එකපාර එක රැයින් හැම කෙනෙක්ටම පොහොසත් වෙන්න හරි මල්ටි මිලියනියස්ලා වෙන්න බෑ. ඒකට යම්කිසි වසර ගණනාවක් යනවා. යම්කිසි අවස්ථාවන් තමයි ලැබෙන ආකාරය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් මේ අදහසත් එක්ක අපිට තියෙන අපේ ලංකාව හැටියට අපේ සංක්‍රමණ ප්‍රතිපත්ති හදද්දී අපිට තියෙන උපකල්පනය තමයි මේගොල්ලන්ට අපිට දක්වන්න පුළුවන් ප්‍රධානතම දායකත්වය ආර්ථික දායකත්වයක් විතරයි කියන එක. ඒතර අපේ නීති රීති ප්‍රතිපත්ති ඒව දිහා බැලුවහම එකෙන් පේන්නේ අපි පුළුවන් තරම් ඒගොල්ලොන්ගෙන් මුදල් ලබා ගන්න තමයි මේවා හදන්නේ කියලා. හැබැයි මම ඇත්තටම යෝජනා කරනවා අපි දැන් අර නන් මොනිටරි මූල්‍ය නොවන දායකත්වයන් මොනවද ඒගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්නේ කියලත් අපි බලන්න ඕනේ. මොකද මේ කමියුනිටි එක ගොඩාක් විවිධ අවස්ථාවන් ලැබෙන අධ්‍යාපනික වශයෙන්, පරේෂණ වශයෙන්, විවිධ ශාස්ත්‍රයන් වල විවිධ අධ්‍යක්ීම් ලැබෙන පිරිසක්. ඒගොල්ලන්ට සමහරවිට අපි හිතුවට ඒගොල්ලන්ට මූල්‍යමය දායකත්වයක් දක්වන්න පුළුවන් කියලා ඒගොල්ලන්ටත් ඕන වුණත් එහෙම පුළුවන් කියලා පෙන්වන්න ඇත්තට මෙහෙම සමහරවිට බෑ. උමාය මගේ එක්තරා පරීක්ෂණයකදී මට හම්බුණා පාටිසිපන්ට් කෙනෙක්. එයාට ඕනේ ඩුවල් සිටිසන්ෂිප් ගන්න. හැබැයි ඒ අවස්ථාවේ එයාට ඩුවල් සිටිසන්ෂිප් ගන්න මේ මුදල් එකතු කරගන්න අමාරුයි. මොකද අපේ ඇප්ලිකේෂන් එක ටිකක් ගණ හතර දිනක් ඉතින් එක්කෙනෙක්ට ගන්න බැරි. මුළු පවුලේ හතර දිනාටම ගන්න ඕනේ. එතකොට අපිට මදනේ 1 මිලියන් පැනලා ඒතර ඒ අපේ ඒවා ඔක්කොම අපි මේ පේමන්ට්ස් ඔක්කොම හිතලා තියෙන මේකට සල්ලි තියෙනවා කියන උපකල්පනේ. හැබැයි ඒකොල්ලොන්ට මෙහෙ පුරවැසිකම ගන්න ඕනේ. මෙහෙ බිස්නස් එකක් පටන් ගන්නම නෙමෙයි හැමෝටම. මෙහෙ ඉඩමක් ගන්නම නෙමෙයි. ඒකොල්ලොන්ට තියෙන ඊට වැඩිය ලොකු ඉමෝටිව් සම්බන්ධතාවයක්. මේක තමයි මගේ මාතෘභූමිය. මගේ ළමයින්ට මම පුරවැසිකම ලැබලා දෙන්න ඕනේ. ඒකල මේ රටේ කොහොම හිටියත් කාව බැන්දත් ඒකල මේක තමයි මගේ මහ ගෙදර. මේක තමයි මගේ ආච්චි සීයා ජීවත් වෙච්ච ගෙදර. ඒ වගේ වෙන ඉමෝෂනල් සම්බන්ධතාවයක් තියෙනවා. අපි රටක් හැටියට ඒගොල්ලොන්ට අවශ්‍ය රෙකග්නිෂන් එක පිළිගැනීම දෙන්න ඕනේ. අපි ඇත්තටම කරන්නේ මේ ප්‍රතිපත්ති හදලා කොහොමද මේගොල්ලොන්ගෙන් මේ ඉන්වෙස්ට් කරගන්නේ ගන්න. ඒකත් වැදගත් තමයි. මොකද ඒක හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එතන තියෙනවා ලිමිටේෂන් එකක්. ඒ කියන්නේ తాවකාලික පදනමකට රට යන කෙනෙක් එයා හම්බ කරාට එයා නැවත මෙහෙට එන්න තමයි ඒ හම්බ කරන්නේ. හැබැයි ස්ථිර පදිංචි ඉන්න කෙනෙක්ට හේතුවක් නැහැ ලංකාවට මුදල් එවන්න. ඔය තමන්ගේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකට කීයක් හරි එවුවොත් හරි වෙනත් බිස්නස් එකක් හරි මොන හරි ඒක හැමෝම කරන දෙයක් නෙමෙයි. එතකොට එහෙනම් ඒක අපිබවා ගිහිල්ලා වෙන මොන දායකත්වයන්ද උන්ට
අපිට අපෙන් අපිට ලබා ගන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේගොල්ලොන්ගේ දැනුම, ඒගොල්ලොන්ගේ කුසලතාවයන්, ඒ network එක හරහා තව තව අවස්ථාවන් මොනවාද අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ඒ රටවල්වල push කරන්න අපි හිතමු අපේ tourism බැලුවොත් අපේ tourism promote කරන්න හොඳම පිරිස තමයි අපේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකය. මොකද ඒගොල්ලන්ට 1 to 1 ඒ රටවල්වල පුරවැසියන්ව හම්බෙන්න. අපි මිලියන ගාණක් මේ වියදම් කරලා මෙහි ප්‍රවර්ධනය කරනවට වැඩි අපිට සමට ඒගොල්ලන් හරහා අපිට වඩා හොඳ ප්‍රවර්ධනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි හිතන්න ඕනේ අර ඒ වගේ වෙනත් දායකත්වයක්. ඔවුන්ගෙන් ලබා ගන්න මොකද්ද කොහොමද කියලා. ඒවා මේ අලුත් දේවලුත් නෙමෙයි ගොඩක් රටවල් ඒ වගේ දේවල් කරනවා. ඉතින් මම හිතනවා මේක බොහොම කාලීන අවස්ථාවක්. තව අවුරුදු 10ක් විශේෂයෙන්ම ආර්ථික අර්බුදයත් එක්ක අපේ අවුට් මයිග්‍රේෂන් ගොඩක් වැඩි වෙලා තියෙනවා ස්ථිර පදිංචි ඉන්න සඳහා යන. ඉතින් ඔවුන් තවත් අවුරුදු 5ක් 10ක් ඇතුළත අපිට කරන බලපෑම තව වැඩි වෙනවා. ඒතර ඒ වැඩි වෙන වෙලාව වෙද්දි අපි කොයිතරම් දුරට ඒක රිසීව් කරන්න සූදානම්ද කියලා හිතන එක. ජාතික මෙහෙවර